ඔව් සර් මම හිතන්නේ දැන් අපිට මේ අවස්ථාව තියෙනවා සිවිල් සමාජය පිළිබඳව අපේ සාකච්ඡාව මේ මොහොතේදී ආරම්භ කරන්න. මම සර් අර මුලදීම අපේ මේ වැඩසටහන පෙරට අදාළව මේ වැඩසටහනට අදාළව අපි සාකච්ඡා දෙකක්ම මේ සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි නත්තල සම්බන්ධව සාකච්ඡාව මම හිතන්නේ මේ මොහොතේදී අවසන් කරා. එතකොට ඊට පෙර මේ වැඩසටහන සමස්තයට ආරම්භයක් ගන්න මොහොතේදීත් මම සාකච්ඡා කරා වගේ සර් මේ සිවිල් සමාජය කියන කාරණාව මේ දේශපාලන විද්‍යාත්මකව ගත්තට පස්සේ ඊටාම කේන්ද්‍රීය විෂයක් බවට පත් වෙනවා සහ කේන්ද්‍රීය අධ්‍යයන තේමාවක් බවට පත් වෙලා තියෙනවා. හේතුව තමයි මේකේ තියෙන බහුවිධ ස්වරූපය සහ දේශපාලනය සහ විශේෂයෙන්ම දේශපාලනය ගැන කතා කරනකොට ඒ නැවත ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගික දේශපාලනය තුළ නූතන ස්වරූපය තමයි සර් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ කොහොමද සිවිල් සමාජයේ කාර්යභාරය අපි විග්‍රහ කරගන්නේ කියන එකට සම්බන්ධව බොහෝ දෙනා විවිධ අදහස් ඓතිහාසිකව පළ කරලා තියෙනවා. විවිධ චින්තකයෝ විවිධ දාර්ශනිකයෝ බොහෝ අදහස් පළ කරමින් සිද්ධ කරලා තියෙන කාරණාව තමයි සර් පොදු විමර්ශනයක් තියෙනවා. නමුත් ඒකට ඒ කියන්නේ ඒ තියෙන පොදු නිරෝජනය ගත්තට පස්සේ කියන්නේ සාමාන්‍ය බොහොම කෙටි විමර්ශනයක් තියෙන. ඒ කියන්නේ පුරවැසියන් තමන්ගේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍යයේ ස්වාධීනව පිටත සංවිධානය වෙලා තියෙන අවකාශය විදිහට තමයි සිවිල් සමාජය කියන එක මූලිකව නිකන් සාම්ප්‍රදායිකව අර්ථ ගන්නවනේ. හැබැයි ඊට වඩා බොහොම පරස්පර සහ මීහා සමගාමී වෙන විවිධ අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. ඓතිහාසිකව ගත්තට පස්සේ ප්‍රධාන ප්‍රවේශ හතරක් තියෙනවා සර්. දේශපාලන විද්‍යාත්මකව ගත්තට පස්සේ එක පැත්තකින් එම්මානුල් කාන් සහ බෙබ්‍රි හේගල් කියන ජමාලු දාර්ශනික ඉදිරිපත් කරන සම්භාව්‍ය ලිබරල් වාදී අර්ථයක් සිවිල් සමාජය සම්බන්ධව. ඒ වගේම කාල් මාක්ස් විසින් අර හේගලියන් අර්ථයම ටිකක් ඉදිරියට අරගෙන ගිහිල්ලා සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථයකට මේ සම්බන්ධව ඉදිරිපත් කරනවා. ඒ වගේම ඊට පස්සේ අන්තෝනියෝ ග්‍රාම්ෂි විසින් ඉදිරිපත් කරනවා මාක්ස්වාදී අදහස එක්තරා විදිහක සංස්කරණයක්, මේ නව මාක්ස්වාදී ග්‍රාම්ෂියන් අර්ථකථනය විදිහට. ඊට පස්සේ සාංගමික ප්‍රජාතන්ත්‍රවාදී අර්ථකථනය විදිහට එක පැත්තකින් ප්‍රංශජාතික චින්තකයෙක් වෙච්ච ඇලෙක්සිස් තොක්විල් කියන චින්තකයා ඉදිරිපත් කරනවා තවත් අර්ථකථනයක්. ඒ වගේම තව අර්ථකථන ගණනාවක් තියෙනවා මේ සම්බන්ධව. මූලිකව ඔය හතර තමයි තියෙන්නේ. නමුත් සර් මම හිතන්නේ මේ සම්බන්ධව අපි වර්තමානය තුළ වර්තමාන අපේ දේශපාලන ශ්‍රී ලංකාවට අදාළ අපේ රටට අදාළව කතා කරන ප්‍රස්තුතිය තුළ මේ සියල්ල එක්තරා විදිහක න්‍යායාත්මක භාවිතාවන් විතරද ඒ පිළිබඳව අපි හරියට අවබෝධ කරගෙනද සහ ඒ පිළිබඳව අද අපි දන්නා විවිධ සිවිල් සමාජ කියන මේ ලේබල යටතේ විවිධ පුද්ගල කණ්ඩායම් ක්‍රියාත්මක වෙන. එතකොට ඒ පුද්ගල කණ්ඩායම් ඇත්තටම සිවිල් සමාජද එහෙම නැත්නම් ඒක වෙනත් සමාජ තීරුවක්ද වෙනත් කණ්ඩායමක්ද කියන කාරණාවත් පුද්ගලිකව මට ශිෂ්‍යෙක් විදිහට, ඒ කියන්නේ මේක සාධාරණ විෂයක් විදිහට සාධාරණ ශිෂ්‍යෙක් විදිහට මතු වෙනවා. මම දන්නේ නැහැ. මම ඒක නිසා තමයි සරගෙන් ප්‍රශ්න කරන්න මේ සම්බන්ධව. කොහොමද තේරුම් ගන්නේ සර්? මූලිකව ඓතිහාසිකව මම හිතන්නේ අපි ආරම්භ කරමු. අපි හැමදාම වගේ ඉතිහාසින් නම් නිසා පටන් ගන්න. ඉතිහාසයේ ඒ කාලවකවානුව සහ ඉතිහාස තේමා ගලපලා තමයි සර් හැමතිස්සෙම ඉන්ක්‍රයින් ඉදිරිපත් කරන්නේ. එතකොට අපි එතනින් පටන් ගමු සර්. සිවිල් සමාජයේ පිළිබඳ ඓතිහාසික කියවීම මොකක්ද? ඒ පිළිබඳ සාම්ප්‍රදායික කියවීම මොකක්ද? නූතන කියවීම මොකක්ද? සහ ඒ නූතනයට අදාළව ලෝකයේ සහ අපේ රටට විශේෂයෙන්ම අපි ගලපගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කරමු. රෝසෝන් රිසිත් ඒ වගේම දැන් අපි බලමු ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ඉතිහාසය අපි මීට කලින් කතා කරා. අපට ඕන පැරණි ಭಾರತයේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසටම ගෙනියන්න පුළුවන්. එකම තර්කය තමයි සොලොස්මා ජනපද. ජනපද ක්‍රමයක් කියන්නේ ඊටාම ඉහළ ප්‍රජාතන්ත්රවාදී ක්‍රමයක්. එතකොට ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසට යන්න පුළුවන් ಭಾರತීය ඉතිහාසයේ පෙරදිග ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ මූලික කියවීම. හැබැයි යුරෝපා බටහිර ඉතිහාසයේ කියවගන්නේ ග්‍රීක රෝම යුග හරහා. කැලෙන්ඩරයත් එහෙමනේ ජේසු පොතත් එක්කනේ. එතකොට ග්‍රීක රෝම යුගහරහා මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ කතිකාව එනකොට මුල තියෙන්නේ පෞර රාජ්‍ය සිටි ස්ටේට්ස් කියන කතන්දරේ. එතකොට සිටි ස්ටේට්ස් කියන පාලනතන්ත්‍රය ඇතුලේ පෞර රාජ්‍ය ක්‍රමය ඇතුලේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සංවාදයක් ඇති වෙනවා. කලක් යනකොට මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වෙලා ඊට පස්සේ අවසානයේදී ජාතික රාජ්‍යයන් ගොඩනැගෙනකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා දියුණු පාර්ලිමේන්තු ක්‍රමයකුත් ගොඩනැගිලා අද අපි දකින රාජ්‍ය නිර්මාණය වෙනවා. අද අපි දකින නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආකෘතිය. එතකොට දැන් මේ සිවිල් සමාජය කියන යෙදුම අපිට කියවගන්න සිද්ධ වෙන්නේ මිලිටරි තත්ත්වයට සාපේක්ෂව. ඒ කියන්නේ දැන් අපි දන්නවා රාජ්‍ය තුල අපි ප්‍රජාතන්ත්‍රවාදී අර්ථකථනය කරනකොට අපි කියන්නේ of the people by the people for the people. මහජනතාවගේ නියෝජිත පාලන තන්ත්‍රයේ තමයි එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි හඳුන්වන්නේ. රාජ්‍ය මෙහෙවන ආණ්ඩු බලය ගොඩනගන්නේ of the people by the people for the people. එතකොට රාජ්‍යයක් ඇතුලේ තියෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය, ඊළඟට මහජනතාව people ඔවුන්ගේ නියෝජිතත්වය. ඒ හැරුණු කොට තියෙනවා
ඒ සියල්ල ආරක්ෂා කරන මිලිටරි මෙකනිසම් එකක්. රාජ්‍ය අනුග්‍රහය දෙන රාජ්‍ය මෙහෙවන රාජ්‍ය විසින් පාලනය කරන අධීක්ෂණය කරන මිලිටරි මෙකනිසම් එකක් තියෙනවා. මේ මිලිටරි නැත්නම් යුදමය යාන්ත්‍රණය හැරුණු කොට තියෙන්නේ මේ මහ ජනතාවගේ අවකාශය පමණයි. යලි කිව්වොත් ඔබට රාජ්‍ය ඒ යට ආණ්ඩුවක් පාර්ලිමේන්තු ක්‍රමයක් යම් ආකෘතියක් ඒ සියලට සමාන්තර මිලිටරි මෙකනිසම් එකක් මිලිටරි නැත්නම් හමුදාමේ පාලනයක් මේ අංග දෙක තුන රාජ්‍ය ආණ්ඩුව මිලිටරි යාන්ත්‍රණය මැද්දේ ඉන්න සියලුම අය මහ ජනතාවගෙන් තමයි නියෝජිතව තීරෙන්නේ පාර්ලිමේන්තුවට පාලන තන්ත්‍රයට නිලධාරීන් හැදෙන්නේ එතකොට මේ සිවිල් කතන්දරේ එන්නේ මේ මිලිටරි කතන්දරයට සාපේක්ෂව ඒ කියන්නේ මිලිටරි නොවන සියලුම දෙනා සිවිල් ඒ කියන්නේ හමුදාමය අපි වර්තමානට ගත්තොත් එහෙම ත්‍රිවිධ හමුදාව පොලිසිය කැරලි මර්ධන ඒකකය යුනිෆෝම් අඳින ග්‍රාම ආරක්ෂක වෙන්නත් පුළුවන් ඒ සියලු දෙනා හැරුණකොට ඉතිරි සියලුම දෙනා සිවිල් එතකොට මහ ජනතාව කියන්නේ සිවිල් මහ ජනතාව ඔබ හමුදා නිලධාරියෙක් නෙවෙයි නම් අර කියපු ආරක්ෂක යාන්ත්‍රණය කෙනෙක් නෙවෙයි නම් ඔබ සිවිල් පුරවැසියෙක් කියන්නේ මහ ජනතාවගෙන් කෙනෙක් ඔබ මහ ජනතාව people එහෙම ගත්තොත් සිවිල් සොසයිටි කියන්නේ යලි people කියන එකට කිසිම තර්කයක් නැ වෙන මොකක්වත් ඒකේ නැහැ හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සූත්‍රගත කරනකොට ඉතාමත්ම උපක්‍රමශීලීව රාජ්‍ය තියෙනවා රාජ්‍යයට යටින් යම් යම් රාජ්‍යයන්ට අවශ්‍ය පරිදි මෙහෙවන්න මේ රාජ්‍යයන් රාජ්‍ය නොවන සංවිධානය හැදුවා. ඒ කියන්නේ දැන් එක්සත් ජාතීන් සංවිධානය පිහිටුවනකොට ඇමරිකාව තමයි තිරේ පිටිපස්සේ හිටියේ දෙවන මහා ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව නූතන රාජ්‍යයක් නූතන යටත්විජිත ක්‍රමයක් සූත්‍රගත කරනකොට ඔවුන්ට අවශ්‍ය වුණා ඔවුන් විසින් නැට වෙන කල්ලි වෙනත් රාජ්‍යයන් තුල ක්‍රියාත්මක කරවන්න. ඔවුන්ට නමක් නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණ ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකානු ශ්‍රී ලාංකේය රාජ්‍යයට බලපෑම් කරන්න පුළුවන් තරව්කාරයෝ කට්ටියක් ඉන්නවා. ඒ තරව්කාරයෝ කට්ටියට නමක් නැහැ. ඔවුන් people තමයි. හැබැයි people නෙමෙයි. ඔවුන්ට කිව්වා සිවිල් ක්‍රියාකාරීකෝ කියලා. දැන් සාමාන්‍යයෙන් අපේ රටට අදාළ මේ මොහොතේ ඔය සිවිල් ක්‍රියාකාරිකයන් සිවිල් සංවිධාන කියන්නේ අනිවාර්යයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන. ඒ වගේ ක්‍රියාකාරිකයන්. එතකොට ඔබ මම අපි මහ ජනතාව කියලා කට්ටියක් ඉන්නවා ගමේ ගොඩේ නගරේ වෙනම ඔය ටීවී එකේ ඇවිල්ලා කෑ ගහන කට්ටියක් ඉන්න ඒගොල්ලෝ කියන අපි සිවිල් ක්‍රියාකාරිකයෝ. ඒ කියන්නේ දැන් හමුදා ත්‍රිවිධ හමුදාව පොලිසිය බුද්ධ්‍යංශ කැරලි මර්ධන ඒකකය ඒ ආරක්ෂක තන්ත්‍රයට සමාන්තරව මහ ජනතාව හැරුණකොට අලුතෙන් ගොඩක් හදලා තියෙනවා සිවිල් සමාජය කියලා. මේක බොරුවක්. ඒ කියන්නේ සිවිල් සමාජය කියලා නැහැ. ඉන්නේ මහ ජනතාව. එතකොට මේ සිවිල් සමාජය කියලා හදන්නෙම යලි ඔබට කියනවා බලවත් බව කියන රටවල්. අනිත් රටවල් කොල්ල කන්න හදන රටවල් එන්නේ මෙහෙයුම් සාර්ථක කරගන්න තමන්ගේ අනසක යට මෙහෙවන වෙනම කණ්ඩායම්. දැන් අපේ රටේ රාජ්‍ය නෝන සංවිධාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ආගම් සම්බන්ධයි හුඟක් කියවට. ආගම්. ආගම් ප්‍රචාරයත් මේ මැද්දේ කෙරෙනවා. ඒ සංවිධාන වලට ඩොලර් පොම්ප කරන ඇමරිකාවෙන් උදාහරණයක්. හැබැයි ඒ ඇමරිකාවේ මුල් මද යුනිට් එක මුල් රාජ්‍ය නෝන සංවිධානය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ඇමරිකාවේ කිසිම රාජ්‍ය නෝන සංවිධානයක් නැහැ රාජ්‍ය අභිභවායන. හැබැයි ඒ රාජ්‍ය නෝන සංවිධාන රාජ්‍ය නොවන්නේ අපේ වගේ රටවල. අපේ රටේ රාජ්‍යට වග කියන්නේ රාජ්‍ය නෝන සංවිධාන. NGO කාර්යෝ කියලා අපි කියන්නේ. අරගලයේ මෙහෙවන්නේ මම අර වෙන වචනයක් දාන්නේ ඒක මෙහෙවන්නේ රාජ්‍ය නෝන සංවිධාන කළු බලල්ලු. ඔවුන්ට ඩොලර් එනවා කවුරුවත් අහන්නේ නැහැ. එක්සත් ජාතීන් සංවිධානයත් එක්ක වැඩ කරන්නේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමත් එක්ක වැඩ කරන්නේ. ඔක්කොම බයයි. මොකක් හරි වෙච්ච ගමන් එතනින් කට්ටි ඉන්නවා ඔවුන් උදව් කරන්න. ඩොලර් තියෙනවා ආරක්ෂාවක් තියෙනවා. එතකොට මේ සිවිල් සමාජය කියලා හදන්නේ බොරුවක්. එය දේශපාලන මිත්‍යාවක්. මහ ජනතාව අභිභවායන මහජනතාවට එරෙහිව වැඩ කරන මහජනතාවට අදාළ රාජ්‍යයට එරෙහිව වැඩ කරන වෙනම විශේෂ තරව්කාර කණ්ඩායමකට තමයි සිවිල් සමාජය කියලා කියන්නේ අද. අමුවෙන් කිව්වොත් ඒක තමයි කතාව. එතකොට මේ සර් මේ ඉදිරිපත් කරන විග්‍රහය අහගෙන ඉන්නකොට මේ හා සම්බන්ධ
කාල් මාක්ස් ඉදිරිපත් කරන විග්‍රහය. ඒ කියන්නේ සමාජ මාක්ස්වාදී අර්ථයේ කාල් මාක්ස් තියෙනවා මේ ඒ කියන්නේ උවරද හේගල් කියන්නේ සර් මේ සමාජ ලිබරල්වාදී අර්ථයේ සිවිල් සමාජය කියලා කියන්නේ ධනවාදී විරඳවල පිළිබඳ අවකාශය කියන එක. ඊට පස්සේ ඒ අර්ථයෙන්ම පරමක් වෙනස් කරලා තමයි කාල් මාක්ස් කියන්නේ නෑ ධනවාදී විරඳවල සමාජයත් මේ කෙලින්ම ධනවාදී සමාජය තමයි මේ සිවිල් සමාජය කියලා ඒ කියන්නේ සිවිල් සමාජය සමානයි ධනවාදී සමාජය කියන සූත්‍රගත කිරීම තමයි කාල් මාක්ස් ඉදිරිපත් කරන්නේ. එතකොට එතනදී කාල් මාක්ස් ඉදිරිපත් කරන විග්‍රහයේදී ඔහු සඳහන් කරන ප්‍රධාන තේමාව තමයි මේ ඒ කියන්නේ මෙතනදී සිද්ධ වෙන්නේ අර ඒ කියන්නේ මම මේක සඳහන් කරන්නේ සර් කියන එකට කොහොම සමාන ළඟින් යන විග්‍රහයක් කිරීම කරන්නේ ඒ කියන්නේ කාල් මාක්ස් කරන්නේ මේ එතනදී ඔහු කියන කාරණාව තමයි මෙතනදී වෙන්නේ සමාජය තුළ එක්තරා විදිහක තරගයක් ඇති කරනවා. ඒ කියන්නේ කෙනෙක්ව ආත්මార్థකාමී විදිහට පොඩු කරොත් ඒ ආත්මార్థකාමී භාවය ඔස්සේ අර දැන් කාල් මාක්ස් යෝජනා කරන නිසා නිරතන පන්ති අඥාදායකත් වෙන්නේ කම්කරුපන්ති විප්ලවයනේ. එතකොට එතනට යන්න දෙන්නේ නැතුව බොහොම අර සාවද්‍ය පරිකල්පනයන් තුළ ඒ කියන්නේ පුරවසියාව ගොනු කරන හිර කරන අවකාශයක් විදිහට තමයි සිවිල් සමාජය හඳුනගන්නේ. මට තේරෙන්නේ සර් දැන් මේක දැන් මේ කාල් මාක්ස් ඉදිරිපත් කරන මේ විග්‍රහය උදාට අදාළවනේ වර්තමානයේ වෙනකොට මම හිතන්නේ සර් කියන කාරණා බොහොම ප්‍රායෝගිකයි. විශේෂයෙන්ම ජාතික රාජ්‍ය කියන සීමාව තුළ අපි කතා කරන මේ කාරණේද දැන් පොදු නිර්වචනය සර් සිවිල් රාජ්‍ය සම්බන්ධව මම මුලදී සඳහන් කරා වගේ දැන් රාජ්‍යයෙන් පිටත කියන එකනේ. දැන් මට පුද්ගලිකව තියෙන ප්‍රශ්නේ සර් රාජ්‍යයෙන් පිටත මොකක්ද පවතින්නේ කියන්නේ මට ඒක එච්චර තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ රාජ්‍යයෙන් පිටත කොහොමද ඒක තියෙන්නේ? ඒ කියන්නේ දැන් රාජ්‍යයෙන් ඒක කියන කාරණාව තමයි සර් සිවිල් සමාජය සම්බන්ධව තියෙන මූලික ඒක ගොඩක් වෙලාවට මම හිතන්නේ ලිබරල් පැත්තට බරයි අදහස. ඒ කියන්නේ රාජ්‍යයෙන් පිටත තියෙන පුරවැසියන්ගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන සාමූහික අවකාශය විදිහට තමයි කියන්නේ දැන් අපි දේශපාලන විද්‍යාවේ අනිත් පැත්තට හඳුනගන්න කාරණාව තමයි රාජ්‍ය තමයි පොදු යහපත සැලසෙන ඉහළම සමාජ සංවිධානය. එතකොට රාජ්‍ය පොදු යහපත සැලසෙන ඉහළම සමාජ සංවිධානය නම් කොහොමද රාජ්‍යයෙන් පිටතේ ඉන්න කණ්ඩායමක් මේ පොදු යහපත සැලසෙන එකතු වෙන්නේ කියන ඒ කියන්නේ එහෙම වෙන්නේ කොහොමද කියන මේ මට පුද්ගලිකව ප්‍රශ්න තියෙන ශිෂ්‍යෙක් විදිහට මේ මට නිකන් ඒක නිකන් මට මගේ ඔළුවේ න්‍යායාත්මක වැඩ කරන කාරණාවක් මම දන්නේ නැහැ මම නිවැරදිද කියලා මගේ තර්කය. සර්ගේ අදහස මොනවද මේ සම්බන්ධව? ඔබේ යෝජනාව නිරීක්ෂණය හොඳයි. දැන් මෙහෙම ගමුකෝ දැන් රාජ්‍ය තමයි මහජනතාවගේ සුබසාධන එහෙම නැත්නම් මහජන ආරක්ෂාව සපයන්නේ එහෙම නැත්නම් මහජන බල මහජනතාව බලාගන්නේ මහජනතාවගේ වහලය කියලා අපි කියනවනේ එහෙම හිතනවනේ අපිට ඇත්ත. හැබැයි ගැඹුරු දැන් ඔබ මාක්ස්වාදය ගැන කියපු නිසා දැන් හෙගල්ගේ යුගයට යනකොට හෙගල් කියමින් හිටියේ භෞතිකව දේශපාලනයේ කියවීමක් තුල නෙවෙයි ඔහු හිටියේ නිකන් අමුවෙන් කිව්වොත් එහෙම නිකන් හොඳ මිනිස්සුන්ට හොඳ පාලනයක් ගේන්න පුළුවන් වගේ එකක්. ඒ කියන්නේ සූත්‍රගත කිරීමක් නෑ ඇතුළ. අන්න හරි. ඔව්. ඒතකොට කාල් මාක්ස් තමයි මේ ප්‍රාග්ධනය පිළිබඳ සූත්‍රගත කිරීම ගොඩනගන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධනය ශ්‍රමය අතර සම්බන්ධතාව අර CMC සූත්‍රය ගොඩනගලා ප්‍රාග්ධනය කියන ගණිතය හදන්නේ කාල් මාක්ස්. ඒතකොට කාල් මාක්ස් තමයි කියන්නේ මේ හොඳ වීම නරක වීම කියන කතාව නෙමෙයි මේ භෞතික ප්‍රශ්නයක් තියෙනවා. ඒ භෞතික ප්‍රශ්නේ තමයි ਉਹ පෙන්වන්නේ ප්‍රාග්ධනය මත ගොඩනැගෙන රාජ්‍ය තත්ත්වයන්. ඔය මැද්ද කියවන දෙයක් තමයි මේ රාජ්‍ය කියන්නේ වෙළඳපොළ දිගුහස්තය. ඒ කියන්නේ රාජ්‍ය කියන්නේ වෙළඳපොළම තමයි කියන එක තමයි මාක්ස්වාදී කියවෙන්නේ. හැබැයි අර ඔබ කියන්නේ පීඩිත පන්ති වැඩ කරන පන්ති ආඥාදායකත්වයේ කම්කරුවන්ගේ එහෙම එකක් ලෝකේ අතදා බලලා නැහැ. එහෙම න්‍යායක් ඔහු ඉදිරිපත් කරනවා. හැබැයි ඔබ දන්නවා ඔක්තෝබර් විප්ලවයේ රුසියාවේ ඒ පරාජය වුණා. ඊට පස්සේ චීනයේ මාව් අතදා බැලුවා හරි ගියේ නැහැ. කියුබාව උත්සාහ කරුවා හරි ගියේ නැහැ. අදටත් ලෝකය මේ පවතින සන්දර්භය තුල. ඒ කියන්නේ ලෝකයටම අදාළ වෙන්න බෑ මේ කාරණේ. රටකට විතරක් මේක කරන්න බෑනේ. එතකොට කොහොමද වැඩ කරන පන්ති? එහෙම නැත්නම් කම්කරු පන්ති ආඥාදායකත්වයක් හදන්නේ කියන එක කවුරුවත් තාම දන්නේ නැහැ. එතකොට ඔබ දන්නවා මේ ලියොන් ට්‍රොස්කි හතරවෙනි ජාත්‍යන්තරය දක්වා දේශපාලන කතිකාවක අවසාන තැන හිටගන්නවා මුළු පෘථිවියම පොදු දේපොළ ක්‍රමයකට මාරු කරලා වෙනම නිෂ්පාදන මාදිලියකට ගියොත් ඔය කින් වැඩේ කරන්න පුළුවන්. අපි තාම දන්නේ නැහැ ඒක. ඒක න්‍යායික පොතේ තියෙනවා යුතෝපියානු කතාවක්. යුතෝපියානු සිහිනයක්. ෆැන්ටසියක් නෙවෙයි යුතෝපියානු සිහිනයක්. න්‍යායික ඔව්. ඒ කියන්නේ වැඩ කරන්නන්ගේ ආඥාදායකත්වය. වෙළඳපොළ අභියෝගයට ලක් වෙනවා. ඒ වෙනම කතන්දරයක්. කොහොම නමුත් දැන් ඔබේ කතාවට ආවොත් අපි රාජ්‍ය යහපත්ද අයහපත්ද කියන එක ගැන වෙනම සංවාදයක් තියෙනවා. දැන් ගැඹුරු මාක්ස්වාදයට ගියාම රාජ්‍ය අභියෝගයට ලක් වෙනවා. හැබැයි දැන් පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක්නේ ලෝකේ පුරාම. ඒ අනුව අපි 78 විවස්ථාව අවශ්‍යයි කියන්නේ මේ මොහොතේ. දැන් ගැඹුරු සංවාදයේදී රාජ්‍ය අභියෝගයට ලක් වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් වෙනවා. එය ධනවාදයේ නිමවුමක් ප්‍රජාතන්ත්‍රවාදයේ. එහෙමනේ මාක්ස්වාදය තුල කියන්න වෙන්නේ අපිට විද්‍යාත්මක සමාජවාදය තුල. හැබැයි විද්‍යාත්මක සමාජවාදී ප්‍රායෝගිකව නැහැ නිරෝසන්. එය න්‍යායිකව නිකන් කතා කරනවා ප්‍රායෝගිකව අත්දැක බලන්න බෑ. බලලා නැහැ. ඒතකොට ඒ පිළිබඳ කතා ගොඩක් තියෙනවා. ඔබේ කතාවට ඍජුවම මැදිහත් වුණොත් රාජ්‍ය පිළිබඳ යහපත් අයහපත් දෙකින සංවාදයේ වෙනම තිබියදී එසේ තිබියදී රාජ්‍ය යට රාජ්‍ය නොවන සංවිධානයක් තියෙන්න බෑ. හැබැයි තියෙනවා. තියෙන්නේ වෙනත් රාජ්‍යයන් වෙනුවෙන්. ඒ කියන්නේ ඇමරිකාක්සත් ජනපදයට එහෙම නැත්නම් කැනඩාවට ස්විට්සර්ලන්තයට නෝවේ රාජ්‍යයට අපේ වගේ රටවල් නටවන්න විකාර කරවන්න පිස්සු කරවන්න තොරොම්බල් කරවන්න ඔවුන් කණ්ඩායම් හදනවා ඩොලර් පොම්ප කරනවා ආගම් මෙහෙයුම් යට තියෙනවා වෙනමම ඒතර ඒ සියල්ල හරහා මේ රාජ්‍යයට බලපෑම් කරනවා ඉතින් අපේ රටේ රත්තරන් නිධියක් තියෙන අපි හිතමු නිකන් විශාල රත්තරන් නිධියක් මේ රත්තරන් නිධිය කොල්ල කණ්ඩ ඕන ජර්මනියට ඒතර ඔවුන් කරන වැඩේ අර ඔවුන් ඩොලර් පොම්ප කරන කණ්ඩායම් මේ පිස්සු වට්ටලා ගැටුම් ඇති කරලා විශාල කලබගැනියක් ඇති කරලා ඒක පැත්තක්ම නිදහස් කර ගන්නවා අන්න ඒ වගේ ඊට පස්සේ පැත්ත කොල්ල කනවා දැන් හයිටිට කරේ එහෙම තමයි හයිටි උතුරු කරේ පස් කොල්ල කෑවේ එහෙම තමයි ඊටාම වටිනා කණිජ සම්පත් වලින් අනුන පාෂාණ කඳු පිටින් උස්සගෙන ගියා ඒතර ඔවුන් කෙරුවේ රාජ්‍ය නොවන මෙහෙයුමක් රාජ්‍යට පිටි රාජ්‍ය තියනවා ඒතර යලි ගැඹුරු අර්ථේ මාක්ස්වාදයට ගියොත් මේ වෙළඳපොළ හුටපටයක් එහෙම ගත්තොත් එහෙම රාජ්‍ය කියන්නේ වෙළඳපොළ දිගුහස්තය කියලා ගත්තොත් ඔව් කියලා ගත්තොත් එතකොට වෙළඳපොළ ඇතුලේ කලබගැනියක් තමයි අත් විඳින්නේ. එතකොට යලි කාල් මාක්ස්ට යනවා මේ ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක්. ආපහු. එතකොට නැවත පිළිතුර විද්‍යාත්මක සමාජවාදී. හැබැයි එහෙම එකක් නැහැ. යලි. එතකොට දැනට අපි කියවමු මෙහෙම ඔබ ශිෂ්‍යකුත් නිසා සහ ඔබ ප්‍රශ්න කරන්නෙක් නිසා සිවිල් සමාජය කියලා පොතේ තියෙන දේ ඔබ ලියන විභාගෙට මොකක් හරි ඒ තියෙන සියලු න්‍යායන් ලියන්න වෙනවනේ ලකුණු ගන්න. හැබැයි අපි එතනින් එහාට සංවාදේ ගොඩනගමු සිවිල් සමාජය කියලා එකක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ තුල තියෙන්නේ යලි කියනවා රාජ්‍ය ආණ්ඩුව. මිලිටරි මෙකැනිසම් එකක්. රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයක් මහ ජනතාව. යලි රාජ්‍ය ගත්තොත් මේ පැත්තේ රාජ්‍ය මේ පැත්තේ මහ ජනතාව. කාසි දෙපැත්ත. රාජ්‍ය ආණ්ඩුව. යලි කාසි දෙපැත්ත. ඒ වගේ තමයි මේ එකම කොම්ප්ලෙක්ස් එකක් ප්‍රජාතන්ත්‍රවාදී. ඒ නිසා තමයි ඇමරිකානු ඉතිහාසයෙන් අපිට කියව ගන්න සිද්ධ වෙන්නේ of the people by the people for the people. හරියට හරි ඒබ්‍රහම් ලින්කන් හරියටම කිව්වා. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? ඒ කියන්නේ මිනිස්සුන්ගේ මිනිස්සු විසින් මෙහෙවන මිනිස්සු සඳහා මෙහෙවන. එතකොට ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට අපි නියෝජිතව යවලා අපට ඕන දේ කරනවා. ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදී. ඒක නොවන එක වෙනම එකක්. එතන මේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න පිළිගත් න්‍යායික රාජ්‍යයක් තුල සිවිල් සමාජයක් තියෙන්න බෑ. ඉන්නේ මහ ජනතාව people. සිවිල් සමාජය යනු යලි ඔබට කියන වෙනත් රාජ්‍යයන්ගේ උමනාවන් මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උමනාවන් මත එහෙම නැත්නම් යුරෝපා සංගමයේද විය හැකි වෙනත් රටවල වෙනත් සංවිධානද විය හැකි ඔවුන් හදන විශේෂ කණ්ඩායම් වලට තමයි සිවිල් සමාජය කියලා කියන්නේ. එතන ඔවුන් එක රාජ්‍යයක් වෙනුවෙන් වෙනත් රාජ්‍යයන්ට එරෙහිව මෙහෙයුම් කරනවා විවිධ නම් දාගෙන ඔවුන්ට අපි සිවිල් සමාජය කියලා කියනවා. දැන් මේ මොහොතේ අදාළව ගත්තොත් එහෙම ජගත් මනුවරණ මම එක දෙකටම කතා කරන චරිතයක් ජගත් මනුවරණ ශිෂ්‍යෙක් මේ නළුවෙක් ඔහු ශිල්පියෙක්. එතකොට දැන් ඔහු ඇවිල්ලා ඔහු හිතාගෙන ඉන්නවා සිවිල් ක්‍රියාකාරී කියලා. එහෙම ඉක්කෙන්නේ නැහැ. දැන් ජගත් මනුවරණට ජනතා බලයක් නැහැ. ජනතා වරමක් දීලත් නැහැ. නීතිමය බලයකුත් නැහැ. එතකොට ඔහුට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා රනිල් ඔබ දැනගනින් කියලා කියන්න අයිතියක් නැහැ. එහෙම ක්‍රමයක් නැහැ නේ ලෝකේ. මම මේ කියන්නේ ඔබට දැන් ඔහු ඡන්දය දාපු ඡන්දදායකෙක්. ඔවුන්ට පුළුවන් මැතිවරණයකදී නායකය වෙනස් කරන්න. මහා ජනතාව සමග උද්ඝෝෂණ කරන්නත් පුළුවන්. හැබැයි මේ වෙන මාදිලියක් නේ. දැන් අරගල කියන්නේ එහෙම එකක් නේ. දැන් ගෝටා රනිල් බලගුවමාරුව කරන්න ක්‍රමයක් නැහැ නේ. ඒ ක්‍රමය තමයි ඔය සිවිල් සමාජය කියන්නේ. ඒ කියන්නේ ත්‍රස්තවාදී ක්‍රමයක් පාවිච්චි කරලා ප්‍රජාතන්ත්‍රවාදී බලය විකෘතියකට ලක් කරනවා වෙන බලවේග බල උමනාවට අපි කියනවා සිවිල් ක්‍රියාකාරීකින්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා. ඒතර සිවිල් ක්‍රියාකාරීත්වයක් කියන්නේ ඒක තමයි. අනිත් ක්‍රමයේ තියෙන්නේ මහජනතාවට තියෙන ඡන්ද දාන්න.
සහ පත් කරපු පාලකයන්ට බලවෑම් කරන්න. බලහුමාරුවක් කරන්න ක්‍රමයක් නැහැනේ රෝසුන්. දැන් ඡන්දෙන් බලයට ආපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මොනම තත්වයක් යටතේවත් කොහෙවත් ඉන්න පුද්ගලයෙකුට තමන්ගේ ජනාධිපති පුටුව දීලා යන්න පුළුවන්ද? ඔබ හිතන රටක ජනාධිපති ධුර කියන්නේ මොකද්ද? සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කරලා තියෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ ත්‍රස්තවාදීන් ජනාධිපති වරේක් වෙච්ච කෙනෙක්. ලෝකෙන් පිළිගන්නවා. කවුරුවත් අහන්නේ නැහැ නේ කොහොමද ඒක උනේ කියලා. ඒතර මේ බලහුමාරුව වෙන්නේ ඔබ කියන සිවිල් සමාජයේ, ඒ කියන්නේ අපි කිසි කෙනෙක් දන්නේ නැති වෙනත් කණ්ඩායමක් අර්ථකථනය කරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට තමයි එහෙම ගත්තොත් ඔය සිවිල් ක්‍රියාකාරකම් කියලා කියන්නේ. ඒතර ජගත් මනුවර්ණ කියන්නේ සිවිල් ක්‍රියාකාරිකෙක් නම් අනිවාර්යයෙන්ම මේ සාමාන්‍ය මහ ජනතාවේ කෙනෙක් නෙවෙයි. එහෙනම් කවුද? එහෙනම් කවුද? කොහෙන්ද බලය දුන්නේ? ඒ බලය දුන්නේ අර කියන වෙනත් රටවලට අදාළ රාජ්‍ය නොවන සංවිධාන. ඒක ඒ නිසා තමයි ওই අරගලේ ওই කෑ ගහපු කට්ටියට ලෝයර්ස්ලා කී දෙනෙක් එනවද කියන්නකෝ. හෙට ඔබට කරදරයක් වෙලා නීතිඥ මහත්මිය ගාවට යන්න බලන්න. ආ ශිෂ්‍යෙක් නේද? ඉගෙන ගන්නව නේද කියලා ඔබට පෙනී හිටියද? රුපියල් 5000ක් අරන් එන්න කියනවා. කතා කරන්න. 10000ක් අරන් එන්න කියන නඩුවට. දිනයක් මූ කරන්න. නීතිඥවරු පෝලිම් පිටින් යනවද මේ ඔය අරගල කාර්ය පස්සේ? ඇයි ඒ? ඩොලර් පම්ප කරනවා මේ සිවිල් ක්‍රියාකාරීත්වය කියලා හඳුන්වන මේ රාජ්‍යට එරෙහි කණ්ඩායම් බලගන්නවා. ඉතින් අපිට මේ අපි දැන් කියවන්නේ ඇමරිකානු බටහිර යුරෝපා දැනුම් පද්ධතිනේ. ඔවුන් අපිට උගන්වනවා සිවිල් සමාජය කියලා එකක් තියෙනවා. ඉතින් අපි ලියා ගන්නවා. ගුරුවරයෝ උගන්වනවා. ඔබ විභාගෙන් ලියනවා. අර ශ්‍රී ලංකාව තුන්වෙනි ලෝකයේ රටක් කියලා ඉගෙනුවේ ඒ වගේ තමයි. ඒතර අපි ඉගෙන ගන්නවා, ඔබ ඉගෙන ගන්නවා ශිෂ්‍යෙක් හැටියට රාජ්‍ය ආණ්ඩුව මහජනතාව යකඩෝ සිවිල් සමාජ කියලා එකක් තියෙනවානේ කියලා කෑල්ලක් දාලා තිනවා දැන් ඔබට. ඒ සිවිල් සමාජ කියලා එක වුන් හදලා තියෙනවා. මේ රටේ මහජනතාව ප්‍රශ්න කරන්න ඕනි. මහජනතාව අහන්න ඕනි. ආණ්ඩුව ප්‍රශ්න කරන්න මහජනතාවට අයිතියක් තියෙනවා. මහජනතාව තමයි ඔවුන්පත් කරේ පාලකයෝ නියෝජිතයෝ. එතකොට මූලික අයිතිවාසිකම් පෙත් සම්දාන්න පුළුවන්. අධිකරණ ක්‍රියාමාර්ග තියෙනවා. විශ්වාසභංග. එතකොට දෝෂාභියෝග ක්‍රම ගොඩක් තියෙනවා. අභියෝග කරන්න කවුරු හරි කට්ටියක් ගිහිල්ලා ප්‍රෙස් එකක් තියලා කියනවා මේ රටේ මහජනතාවත් එක සෙල්ලම් කරන්න එපා, අඩෝ රනිල් එක ගෝටා කිව්ව මිනිස්සු ගිහිල්ලා අහන්න ඕනේ කවුද වට බලය දුන්නේ උන් ප්‍රශ්නයක් කියන්නේ. අපි මහජනතාව නිකන් හිතන්න මට පුළුවන් දෙට ප්‍රෙස් එකක් තියලා කියන්න. මම ප්‍රෙස් එකක් තියලා කියනවා මම හොඳින් කියන්නේ කරුණා කරලා අහවල් ඇමතිට කියන අස්සල ඵලයන්. දැන් මට හිම කියන්න පුළුවන් මම කවුද? එතකොට මම කියනවාද මගේ යටින් දානවා චාපා බණ්ඩාර සිවිල් ක්‍රියාකාරික. ඔය ජනමාධ්‍යවල දානවා. ඉතින් මම අහන්නේ කවුද සිවිල් ක්‍රියාකාරික කියන්නේ? රෝසෝන් හෙට ඔබ ගිහිල්ලා ජනමාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා අධ්‍යාපන ඇමතිරි කියන්නේ සුසිල් ප්‍රේමජාන්තට කියන්නේ වහාම ඉල්ල ලස්සයන්. නැත්නම් අපි දන්නවා කරන වැඩි. යටින් දානවා රෝසෝන් සිවිල් ක්‍රියාකාරික. මල මගුලක් නේ. එහෙම පුළුවන්ද? එහෙම ක්‍රමයක් නැහැ. මේක විකෘතියක්. නැවත ඔබට කෙටියෙන් කිව්වොත් මේ සිවිල් සමාජය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ විකෘතියක්. හැබැයි විභාගෙට ලියන්න එපා. විභාගෙට හරියට ලියන ලකුණු ගන්න. ඊට පස්සේ ඔබ ගුරුවරයෙක් වෙලා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙලා මහාචාර්යවරයෙක් වෙලා රිසර්ච් කර කර මේකට අභියෝග කරන්න. ප්‍රායෝගික තත්ත්වයකට ප්‍රවේශයක් විදිහට ගුණගත කරලා මම හිතන්නේ බොහොම අපූර්ව විදිහට සර් විග්‍රහයක් ඉදිරිපත් කරන්න පුළුවන් මොන මේ කාරණාව ගැන සර් ඉතින් අර සර් විග්‍රහයේදී මට නැවත වතාවක් ඔළුවට එන්න මාක්ස්වාදී කියන්නේ ඉදිරිපත් කිරීම තුළ තියෙන අදහස කියන්නේ ඔය කියනවනේ මේ ධනේශ්වර මේ සමාජයමයි කියලා. එතකොට සර් ධනේශ්වරේ නැවත අරමුණ බවට පත් වෙන්නේ මං කියන්නේ න්‍යායත්ව ගත්තට පස්සේ පීජිත බන්දේ කොල්ල කෑම මං කියන්නේ නිකන් න්‍යායත්ව ගත්තට පස්සේ. එතකොට නැවත ඒ කොල්ල කෑමම නම් අරමුණ. එතකොට දැන් ප්‍රධාන වශයෙන් අපිට නූතන දේශපාලනයේ ජාත්‍යන්තර දේශපාලනයේ කියන්නේ අධ්‍යයනය කරලා පස්සේ පේන කාරණාව තමයි ප්‍රධාන රාජ්‍ය. ඒ කියන්නේ ඇත්තට මේක නම් නිකන් මේ විශේෂ නිර්දේශය දෙලක් තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ප්‍රධාන රාජ්‍යයන් ටිකක් තියෙනවා. ජාතික බලය Tamanට මේ ප්‍රබලව තියෙනවා කියලා කියාගත්ත ප්‍රචාරණයම කියන්නේ දේශපාලන මේ ප්‍රොපගන්ඩාවක් විදිහට ඉදිරිපත් කරන කණ්ඩායමක් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ අනිත් ඒක අඩුයි කියලා ඒගොල්ලොම සම්මත කරලා විග්‍රහ කරන රාජ්‍යන් කොල්ල ගන්න මේ මේ ධනේශ්වර වෙළඳපොළ අවකාශය තුළ මේ භාවිතාවන් සිද්ධ කරනවා කියන එක තමයි සර් මට වැටහිච්ච කාරණාව. ඉතින් මම කියන න්‍යායාත්මකව ගත්තට පස්සේ ප්‍රායෝගිකව ගත්තට පස්සේ සර් කියන කාරණා ඉතාම පැහැදිලි. ඉතින් මම හිතන්නේ ඒ සියලු තත්ත්වයන් හඳුනගෙන අපිට
මේ මොහොතට අදාළව සර් මම හිතන්නේ අපි හැමදාම මතු කරනවා වගේ සර් දවස ගානේ සමහර අවස්ථාවල දවසට වීඩියෝ සටහන් දෙකක් විතර හරගෙන එනවා. එතකොට ඒ සියලු දේ හරහා මතු කරන්න උත්සාහ කරන මේ මොහොතට අදාළව රට කිව්වට පස්සේ නැවත වෙන පිරිසක් නෙමෙයිනේ අපිරි නැවත රට සමානයි අපිනේ. එතකොට අපි මුහුණ දීලා තියෙන බරපතල අනතුරක් තියෙනවා. ඉතින් නැවත අපි මේක අහන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට සර් අපි මයිතර යෝජනා කරන්න ඕනේ. කියන්නේ මේක දැන් අපි ටිකක් ගැඹුරු න්‍යායාත්මක සංකල්ප ගැන කතා කරානේ. ඒ වගේම ඒව තුළ ඒ කාරණා කල්පනා කරන වගේම මේ ප්‍රායෝගික තත්ත්වයෙන් අතිශයින්ම සංවේදීව වටහාගෙන හැකි පමණින් ක්‍රියාකාරී වෙන්න කියන මම හිතන්නේ. ඒ කියන්නේ සවිඥානිකව අවබෝධයෙන් දැනුමින් ක්‍රියාත්මක වෙන්න කියන කාරණා තමයි මම හිතන්නේ අපි ඉදිරිපත් කළ යුත්තේ. ඉතින් හැමදාමත් වගේ ඒකට දැනුමේ ප්‍රතිභාගාරයක් වමින් දැනුමේ පහන් දෙමත් වමින් අපිට මඟ පෙන්වන අපේ ආදරණීය ප්‍රවීණ ජනමාධ්‍යවේදී කුමාරචාපු බණ්ඩාර මුතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අදත් අපි මේ සාකච්ඡාවට සංවාදයේට ඉදහසර විවර කළ දීලා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් තවත් දවසක මේ වගේම බොහොම වටිනා සාකච්ඡාවක් සිදු කිරීමේ බලාපොරොත්තු වෙන මම හිතන්නේ අපිට සමු ගන්න කාලය වෙන්න තියෙනවා මේ සංවාදය තුළ. සර බොහොම ස්තුතියි. මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ දැන් නත්තල් දවස උදා වෙලා මේ සාකච්ඡා අවසන් කරනකොට මැදියම් රාත්‍රිය ගෙවිගෙන යන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා මේ රාජ්‍ය වෙනුවෙන් සර් කරගෙන යන කටයුත්ත තවදුරටත් අපිටත් මේ ශක්තිකමින් මේ විදිහට කරගෙන යන්නට හැකියාව උදා කර දීම සම්බන්ධව මම හිතන්නේ ඒක ඉතාම වැදගත් කාරණාවක්. ඒ වගේම මේ සම්බන්ධව සර්ට මගේ උද්ගලිකව මගේත් ඒ වගේම කණ්ඩායම විදිහට අපේ කෘතඥතාවය සහ ස්තුතිය ගෞරවණීය දුක කරනවා. ඉතින් මම හිතන්නේ සර්ට මොනවා හරි මේ මොහොතේ අවසානයේදී මේ සංවාදයට දාලා කියන්න ඇති කියලා මට හිතෙනවා. ඒ සම්බන්ධව ඒ අදහසක් ඉදිරිපත් කළා. අපි වැඩසටහන හැන අදට අවසන් කරමු. රෝසෝන් රිසිත ඔබ දෙදෙනා ඇතුළු ඔබේ කණ්ඩායම වැඩසටහන බලන ඔබට කැමති ඔබ දෙපොලටම කැමති විශාල පිරිසක් ඉන්නවා. හිමින් ඔවුන් එකතු වෙනවා. කමෙන්ට්ස් බලන සමහර පිස්සෙ දෙන්න කියන ගණන් ගන්න එපා. පොදුවේ මිනිස්සු ඔබ පිළිගන්නවා. ඔවුන් සතුටු වෙනවා අනාගත පරම්පරාව මෙහෙම බලගැන් වෙනවා කියන එක. මමත් සතුටු වෙනවා ඔබ දෙදෙනාම මිතාම හොඳට එක දිගටම මේ සංවාදය තුල ඉන්නවා. ඔබේ කාර්යභාරය ඊළඟ මොහොතේ රට බාර ගන්න එක. මතක තියාගෙන අපි ඉන්නේ ඉතාම දුෂ්කර කාලයක. අපි ඔබට කලින් පරම්පරාවේ අපෙන් මේ යෂ්ටිය ගිලිහෙනවා. ගිලිහෙනකොටම යෂ්ටි අරගෙන දුවන්න රිලේ දුවන විදිහට සූදානම් වෙන්න. එහෙම වැඩිහිටියෝ ටික දෙනා ඉන්නේ. අපි කොහොම හරි මේ වැඩේ කරන්න ඕනේ. අපිට පරදින්න බෑ. අපිට පරදින්න බෑ. අපි ශ්‍රී ලාංකික අභිමානවත් ඉතිහාසයක් තියෙන ජාතියක්. සිංහල දෙමළ මුස්ලිම් එකට එක මිටකට රට ගොඩනගන්න දැනුමේ දැවැන්ත පෞරුෂයක් ඔබට තියෙනවා දැනටමත්. ඔබ දෙන්නම ඉතාම හොඳයි. තවත් අය එකතු කරගෙන මහා පෞරුෂයක් බවට පත් වෙලා සමාජයේම දැවැන්ත පෞරුෂයක් බවට පත් වෙලා රට වේරගමු. මේ රට අපේ ආදරණීය අම්මා වැදූ මව ඉතිහාසය අපිට බල කරනවා. අපේ මුතුන් මිත්තෝ රකදීපු ආරක්ෂා කරපු ගොඩනගපු මේ රට අපිට අතාරින්න බෑ. ඒ නිසා අපි වගකීම් ඉටු කරන්න යලි යලිත් එකට බැඳිලා වැඩ කරමු. අනිවාර්යෙන් සර්. මම හිතන්නේ මේ යෝජනාව සමගින් මේ මහ පොළොව වෙනුවෙන් සහ මේ භූමිය වෙනුවෙන් අපි සර් සදාන් කරා වගේ මාදරණීය මාතෘ භූමිය මාතෘ ජනනීය වෙනුවෙන් මේ සිදු කරන වෑයම තවදුරටත් ඉදිරියට අරගෙන යන්න අපි සියලු දෙනාටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතවතාවත් ඒ සඳහා අපි සියලුම දෙනාට දැනුමේ ප්‍රතිභාගාරයක් වෙන ශක්තියෙන් ශක්තියක් බවට පත් වෙන අපිට ඉහළින් ඉන්න පරම්පරාවේ අපේ ආදරණීය ගුරුවරයා විදිහට අපිට සලකන්න පුළුවන්කමක් ලැබෙන මේ කතිකාවය තුළින් ආදරණීය කුමාරචාප බණ්ඩාර මහත්මනි නැවතවතාවත් තුන්වෙනි වතාවටත් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අපි සංවාදය අවසන් කරනවා. සියලු දෙනාට සුබ මොහොතක් සුබ අනාගතයක්. ඒ වගේම අපි සියලු දෙනාම එකතු වෙලා අපේ උපරිමය පොදු යහපත දෙසා මේ මාතෘ භූමිය වෙනුවෙන් කැප කරමු. මේකෙන් එක මම එන්ඩ් කරන්නද කොහොමද? එන්ඩ් කරමු. හරි ආයිත් හම්බෙමු. ගුඩ් නයිට්. හරි ආයිබෝ. හරි සර්.